සියලු දෙනාටම ආයුබෝවන් මම දැන් 9 ශ්‍රේණිය දෙවන බස සිංහල 7 වන පාඩම තමයි කියලා දෙන්න යන්නේ ලෑලි පාලම ඔන්න දුවේ පුතේ යාළුවෝ 3 දෙනෙක් හිටියා එයාලා හැමදාම හවසට නාන්න යනවා එදත් වෙනදා වගේ නාලා ගොඩට ආවා එතකොට තමා දැක්කේ ලෑලි පාලම දිරලා කියලා ඉතින් මේ යාළුවෝ හිතුවා මේ පාලම අලුත් වැඩියා කරන්න ඒ කියන්නේ රිපෙයාර් කරන්න හිතුවා ඉතින් මේ පොදු වැඩේට ගමේ අන්සර් මාමයි ජනක මාමයි උදව් කළා ගමේ වැඩක් නිසා හැමෝම එකමුතුව වැඩ කරන්න හිතුවා ඉතින් මේගොල්ලෝ ලබන සෙනසුරාදා උදේ 8ට වැඩේ පටන් ගන්න තීරණය කළා ඒ විතරක් නෙමේ උදේ 10ට තේ දෙන්න සූදානම් කළා හොඳයි අපි දැන් බලමු මේ පාඩමෙන් ඉගෙන ගන්න තියෙන විශේෂ කරුණු මොනවද කියලා අපි සමාජයේ ජීවත් වෙනකොට විමසිල්ලෙන් ජීවත් වෙන්න ඕනේ මේ කතාවේ යාළුවෝ විමසිල්ලෙන් හිටිය නිසා තමයි පාලම කැඩිලා කියලා දැක්කේ ඒ වගේම අපිට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් අපි ඒ උදව් වැඩ කරලා දෙන්න ඕන දැන් ඔයාලා දැක්කනේ ලෑලි පාලම හදන්න ඒගොල්ලෝ උදව් වෙන්න යන්නේ ඒ වගේම කෑම බීම වලිනුත් සංග්‍රහ කරන්න සූදානම් වුණා තව දෙයක් තමයි දුවේ පුතේ සමගියෙන් ආගම් ජාති ભેදයකින් තොරව එකමුතුව වැඩ කරන්න ඉගෙන ගන්න ඕන එක එකනා වැඩ බෙදාගත්තම ඒ වැඩේ ඉක්මනින් ලේසියෙන් කරන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මේ වගේ හොඳ දේවල් ඔයාලා ඉගෙන ගන්න. ක්‍රියාකාරකම 1. පිළිතුරු කියමු, ලියමු. විදෙයයි කූරුවෝ එළුදුවෝ. ළමයි සාකච්ඡා කළේ කුමක් ගැනද? කුලෙන්දෙයිගල් එන්න විවාදිත්තනල් අවශ්‍ය කරන ලෑලි දෙන බව කීවේ කවුද? තේවෙයාන මාත්‍රංගලේ තරුවීර්හල් එන්රු යාන් සොන්නාර්හල් සංග්‍රහ කටයුතු බාරගත්තේ කවුද? යාර් උනව් වලංගු කිරාර්හල් සියාගේ කඩෙන් ගන්න පුළුවන් කිව්වේ මොනවාද? තාත්තාවින් කඩේලිරුඳු එන්න වාංගු කිරීර්හල්. පාඩමේ සඳහන් උපකරණ දෙකක් නම් කරන්න. පාඩලෙතිල් කුරිපිඩපත්ුල්ල ඉරණ්ඩු කරවිහල්. ක්‍රියාකාරකම 2 සුදුසු සමාන වචනය පාඩමින් සොයා කියමු ලියමු ක්‍රියාකාරකම 3 බහුවචන කියමු ලියමු හොඳයි අපි දැන් බලමු ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියලා කෑම දුන්නේ කවුද කෑම දුන්නේ අන්සාර් කමලා බනිස් ගත්තේ කොහෙන්ද? කමලා බනිස් ගත්තේ ආපන ශාලාවෙන්. අන්න ඒ වගේ දුවේ පුතේ ඔයාලා ක්‍රියාකාරකම 4 කරන්න. ඒ වගේම ක්‍රියාකාරකම 5 කරන්න ඕනේ. ක්‍රියාකාරකම 5 තියෙන්නේ ඔබ දුටු ශ්‍රමදානයක් ගැන පන්තියේ සාකච්ඡා කර වාක්‍ය 10ක් ලියන්න. නැවතත් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.